ආයුබෝවන් වාසනාවන්ත සුබ දිනයක් ඔබ සැමටම. ලෝකය අද වන විට මහත් කේජවාත්‍යකයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ තමයි කොරෝනා වෛරසය. කාලෙන් කාලෙට අපේ ලෝකයට මෙවැනි බරපතල කේදවාචකයන්වට ලතියක්. ඒට හේතු වශයෙන් සඳහන් කළොත් ජනගහනය අධිකවීම, සුබාදහමට පටහැනිව ජීවිතය ගෙනයාම, අනවශ්‍ය ආහාර රටාව, පරිසරයේ විනාශ කිරීම හා දූෂණය කිරීම ගත හැකි. එම සුබාදාමයේ නීති නැවත නිසියරුන් ගොඩනගා ගැනීමට ක්‍රියා කරනත් එක් මෙවැනි බරපතල ඛේද වාචකයන්ට මුහුණ දීමට ලෝපුරා සිටින ජනතාවට අනාගතයේ සිදුවන නොඅනුමානයි. මේ එක් ඛේද වාචක පමණක් වන බව මම සඳහන් කරනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව දිනෙන් දින ඉහළෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේද කොරෝනා වෛරම තුලින් අපි අපේ දරුවන් මෙන්ම අපද ආරක්ෂා වීමට ක්‍රියා කළ යුතුයි. මෙම වීඩියෝ තුලින් අප කෙලසින්ද මෙම කොරෝනා වෛරසයට ගැලවෙන්න යන්න දැනුවත් කිරීමට මම අදහස් කරනවා. ඕනෑම වෛරසයක් හෝ බෝ නොවන රෝග මෙන්ම සෑම රෝගයක්ම මර්ධනය කිරීමට අපේ ප්‍රතිසත්තිකන පද්ධතියක් තියෙනවා. ඒ සවිබල ගන්නා ගැනීම අප අද පටන් ක්‍රියා කළ යුතුයි. එසේ නොවන්නේ නම් එහි ගොදුරක් වීමට ඔබ මෙන්ම ඔබේ දරුවන්ට සිදුවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. කොරෝනා වෛරසයේ නව බෝ වෙන හෝ බෝ නොවන රෝග ඕනෑම රෝගයක් මර්ධනය කිරීමට අපේ ප්‍රතිසත්තිකන පද්ධතිය රාජකාරිය වන අතර මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ අය අතුරින් විශාල සංඛ්‍යාවක් සුවය ලබා ඇත්තේද, තවත් කොටසක් ආසාදිතව මිය යන්නේද, අප උපන්දා සිට දායාදයක් වශයෙන් රැගෙන ප්‍රතිසත්තිකන පද්ධතිය නිසියවරින් ක්‍රියා කිරීම හා නොකිරීම තුළයි. මෙම කොරෝනා වෛරසය පරාජය කිරීමට ශ්‍රී ලංකාවාසීන්ට කළ හැකි කාර්යයක්. ඒ සඳහා අප මුතුමිත්තන් දායාද කළ බෙහෙත් වර්ග බොහොමයක් අප සතුව තියෙනවා. කොරෝනා වෛරසයට මෙතෙක් කිසිදු බෙහෙතක් වෛද්‍ය විශේෂඥ විසින් සොයාගෙන නැහැ. එම වෛරසය නොව ඕනෑම රෝගයක් මර්ධනය කළ හැකි බෙහෙත් වට්ටෝරු අප සතු බව අමතක කරන්න එපා. එසේනම් කොරෝනා වෛරසය පරාද කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු අනුගමනයකට වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. පළමුවෙන්ම ඒ වෛරසය ආසාදනය වෙන ක්‍රම තුලින් අප හැකි කඩිනමින් ඉවත් වීමට ක්‍රියා කළ යුතුයි. මස් මාංශ අනුභවය, අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිභෝජනය හැකි තරම් නොව සම්පූර්ණයෙන් ඉවත් වීමට කිරීම කළ යුතු අතර පිරිසිදු ජලය පානය කිරීම හා මනස නිරෝගීව තබා ගැනීම කළ යුතුයි. ආහාර, ජලය හා මනසට ප්‍රතිසත්තිකන පද්ධතිය අවුල් වියුල් කිරීමට මෙන්ම නිරලුව තබා ගැනීමට හැකි අතර වෛරසයන් ශරීර තුළට ඇතුල් කර ආසාදනයන්ට ලක් කිරීමටත් ඉන් ගලවා ගැනීම මාසේ බලපාන බව අවබෝධ කර ගැනීමට ක්‍රියා කරන්න ඕන. අප දැනගන්න ඕන ආසාදනය වීමට ප්‍රථම එය වළක්වා ගැනීමට කෙසේ කළ යුතුද යන්න. ආසාදනය නොවි ප්‍රතිසත්තිකන පද්ධතිය සවිබල ගන්නේ කෙසේද, එයයි වැදගත් වන්නේ. රෝගයක් බෝවීමට හෝ වෛරසයක ආසාදනයක් ඇතිවීමට ප්‍රථමයෙන් එය වළක්වා ගැනීම අප සතු ප්‍රධාන කාර්යයක් වන බව සිතා කටයුතු කිරීම තුළින් මෙම කොරෝනා වෛරසයද පරාජය කළ හැකි බව සඳහන් කරන්න කැමති. එසේ සඳහන් කිරීම මාගේ යුතුකමක් ලෙස මා සලකනවා. එසේනම් අප දැන් බලමු කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි හෙළවසු පිළිබඳව. මෙම වෛරසයෙන් බේරීමට අපට වැඩි යමක් ඉටු කිරීමට නොමැති අතර අප එදිනෙදා භාවිතා කරන කුළුබඩු ඒ සඳහා ප්‍රමාණවත් බව සඳහන් කරනවා. අපේ ඈත අතීත මුතුන් මිත්තන් තම ප්‍රතිසත්තිකන පද්ධතිය සවිබල ගන්නවා ගනිමින් ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වූ ආකාරයටම වර්තමානයේ ලෝකෙම භීතියට පත් කරන මෙම කොරෝනා වෛරසයෙන් බේරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරය ශ්‍රී ලංකාවෙන් නිර්මාණය කිරීමට කටයුතු කොට මේ භයානක ස්වභාවික අනතුරින් ගැලවීමට අදිටන් කරගැනීම අප සතු ප්‍රධානතම කාර්යයක්. එසේනම්
ඔබ මෙන්ම ඔබගේ දූ දරුවන්ටද මෙන් මා සඳහන් කර ඇති අයුරින් හෙලවසූ වන කුළුබඩු වර්ග ප්‍රමිතියට අදාළ පරිදි තෝරා බේරා ගනිමින් ලබාදීමට ක්‍රියා කරන විශේෂයෙන් දේශීය වශයෙන් යොදා ගැනීමට වැදගත්කමක් ගන්නවා. ප්‍රථමයෙන්ම මම සඳහන් කරන්න කැමති ප්‍රධාන දිවිය ඔසු අතර කොත්තමල්ලි ආහාර ඉතා ප්‍රණීත කරන කුළුබඩු අතර විශේෂ ස්ථානයක් ගන්නවා. දිනපතා උදේ හවස තම්බා බීමට ගන්න. මෙම ඖෂධීය පානය පරම්පරා ගණනාවක් පුරා සෙම්පතිස්සාව උන රෝගයන් සුවකර ගත හැකි දිවෝසුවකි. අප එදිනෙදා ගන්න ආහාරවලට අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ සපයා දෙමින් ප්‍රතිශක්ති ගන්න පද්ධතිය සවිමත් කිරීමට මනස සැහැග දෙන බවත් තවද විශාල වශයෙන් වෛරසයන් විනාශ කර දැමීමේ හැකියාවක්ද කොත්තමල්ලි සතුවන බව මතක කරන්න එපා. දෙක වෙනිවැල් ගැට ආයුර්වේද විද්‍යාවට අනුව සෙම වායු හා පිත සමනය කළ හැකි ඖෂධයක්. ශරීරයේ හටගන්නා බොහෝ රෝග සඳහා සහනය ගෙන දෙන අතර විස්මයජනක ඖෂධීය ගුණය නිසා ලොව පුරා පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. ඉඟුරු කොත්තමල්ලි සමග පානයට යොදා ගන්න දිනකට එක් වරක් හෝ අම වශයෙන් දෙවරක් හෝ පානය කිරීම වැදගත්කමක් ගන්නවා. සුදු ලුණු නිරෝගී ශරීරයක් ඇතිව සුවදායී දිවියක් ගොඩනගන්නත් දීර්ඝායස ගෙන ඒමට මෙන්ම රෝගීන්ට රෝගසුවේ සඳහා ප්‍රබල සංයෝගඩංගු වසුවන් රෝගවලට එරෙහිව ප්‍රතිශක්ති ගන්න පද්ධතිය වර්ධනය කරලීමට ශක්තියක් ඇති බලසම්පන්න දිවසුව. ආහාරවලට අමතරව සුදුලුණු බිකක් හෝ දෙකක් ආහාරයේ සමග හෝ නොමැතිව අමුවෙන් කෑමට ගන්න. මෙම කාල සීමාදී ආහාරයට වැඩිපුර යොදා ගැනීම වැදගත් වෙන බවද දේශීය වශයෙන් සැපයා ගැනීමට වැදගත් බවද සලකන්න ඕන. ගොරකා වසර 30-40,000කට වැඩි කාලයක් තුළ ඖෂධීය ගුණයෙන් පොහොසත් හදවට හිතකර දිවවසුවා. දිව්‍ය ඖෂධ 10-14 ගොරකාත් අයත් වෙනවා. දිනපතා ආහාරවලට යොදා ගැනීමට අමතරව සාමාන්‍ය කොටසක් සුද්ධ පවිත්‍ර කර කෑමට ගන්න. එසේම ගොරකමද කෑමට ගන්නත් අමතක කරන්න එපා. කුරුඳු ගොරකමෙන් ඖෂධීය ගුණයෙන් වසර 30-40,000 ඈත අතීතයකට ඇති ඖෂධීය ගුණයෙන් ඉහළ ඖෂධයක් වන බැවින් ආහාරයට වැඩිපුර යොදා ගන්න. මේන් තේ සාදා පානය කරන්න. කුළුබඩු වර්ගයක්සේ යොදා ගත්තද සෞඛ්‍ය සම්පන්න දිවියකට අවැසි හෙළ උසුවක්. කුරුඳුවල ඇති රසායන සංයෝග බැක්ටීරියා වෛරස හා දිලීරවලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇති අතර දිනකට ග්‍රෑම් 6ක්වත් ප්‍රයෝජනයට ගන්න. ගම්බිරිස් ප්‍රති බැක්ටීරියා ගුණාංග අඩංගු වන නිසා ආසාදනයක් පමණක් නොව ශරීරයේ ඇති විස ඉවත් කිරීමේ ගුණාංගයෙන්ද යුක්තයි. පිරිසිදු දේශීය ගම්බිරිස් මෙම කාසිමා තුළ වැඩි වශයෙන් ආහාරයට ගන්න. දෙහි දොඩන් සමග පානයට යොදා ගන්න. රතුලුණුත් ඒ වගේම ගුණයන් සහිත කුළුබඩු වර්ගයක් වන බැවින් ආහාරයට යොදා ගන්නා වගේම අමතරව සුදු ලුණු කෑමට යොදා ගැනීම ප්‍රතිශක්ති ගන්න බදී වැඩි කිරීම සූදුරු කොත්තමල්ලිත් ඒ ආකාරයමයි. කහ විසබීජ නාසයට ප්‍රධාන වශයෙන් බලපාන ලබන පිරිසිදු කහ ආහාරය සඳහා යොදා ගන්න. ක්ලෝරින් ජලය පානය කිරීමෙන් අක්‍රිය වන සිටීමේ ශක්තිය ඇති කරවන තුන්වෙනියස සක්‍රිය කර ගැනීම සඳහා කහ දියරේ නලයේ ගෑමද ඉතා වැදගත් දැනුමක් ලෙස සඳහන් කරමි. ඒ දින 21ක් පැය 8ක් පුරා කරන්න. අනාගත පරපුරට මේ වැදගත් වේ. දරුවන්ගේ සිටීමේ ශක්තිය වර්ධනය වේ. ඉඟුරු ඖෂධීය ගුණයෙන් ඉහළ වන බැවින් ආහාර සඳහා යොදා ගැනීම කළ යුතුයි. මෙම සියලුම ඖෂධීය ගුණයන් ඉහළ කුළුබඩු ආහාර සමග දිනපතා යොදා ගත්තද වර්තමානයේ කොරෝනා වෛරසය මැඩපවත්වා ගැනීමට වැඩිපුර ප්‍රයෝජනයට ගන්න. ආහාරයට අහිතකර කිසිවක් ඒ තුළ අන්තර්ගතව නැති අතර ශරීරයට අවශ්‍ය ප්‍රමාණය අවශෝෂණය කර අනවශ්‍ය ප්‍රමාණය ශරීරයෙන් බැහැර කරන බවද සඳහන් කරන්න කැමති. දෙලුම් ඉතාම පෝෂදායී ඖෂධ ගුණයෙන් සහිත වන අතර ශරීරයට පිටතින් පැමිණෙන වෛරසයන් මර්ධනය කිරීමේ හැකියාව ඇත. එහෙත් කල්පවතින බෙහෙත් යොදා විදේශයන්ගෙන් රැගෙනෙන පළතුරු කිසිවක් අපේක්ෂිත ගුණයක් නැති බව මතක තබා ගන්න. ඒවා විසහිත වනු ඇත. මුරුංගා වැටේ මුරුංගා වශයෙන් හඳුන්වන මෙය ආයුර්වේද විද්‍යාවට අනුව සාර්ථකව ආහාර දිරවෙන පහසු කරන ඖෂධයක්. එසේම විවිධ රෝගබාධයන්ට දිවොසුව මැල්ලුමක් ලෙස කොළද ව්‍යාංජනක් ලෙස කරල්ද පානයක් ලෙස මුරුංගා ගසේ කොළද
භාවිතා කළ හැකි. විශාල ඖෂධීය ගුණයක් ඇති මෙම හැම කොටසක්ම ප්‍රයෝජනයට ගත හැකි බැවින් ලෝ විස්මිත සාකයේ වශයෙන්ද දිව්‍යයන්ගේ ගස වශයෙන් ලොව පුරා මුරුංගා සාකයේ හඳුන්වන ලබයි. අප විසින් කර නොසලකා හැර ඇතත් ශරීරයේ හටගන්නා රෝග විශාල සංඛ්‍යාවකට පැහැදිලි විසඳු මුරුංගා සාකයේ සතුවන බැවින් දිනකට අවම වශයෙන් ග්‍රෑම් 50ක්වත් ප්‍රයෝජනයට ගන්න ප්‍රතිඔස්සිකාරකයේ ගුණය ඉතා ඉහළ මට්ටමක් ගනී. කරපිංචා ඖෂධ ගුණය තවත් ඉහළම අගයක් ගන්න කරපිංචා තමන්ගේ ප්‍රමාණයට වැඩිපුර මේ දිනවල පාවිච්චි කිරීම ඉතා වැදගත් වෙනවා. මෙමෙ හෙළ ඔසුවල එක් එක් ඖෂධීය ගුණාංගයන් බොහෝ ඇතත් මේ සඳහන් කර ඇත්තේ අල්පයක් අල්පයයි. වර්තමානයේ සුභාධර්ම නීතියට හෝ වෙනත් ආකාරයකට කොරෝනා වෛරසයේ පමණක් නොව බෝවන හෝ බෝනවන රෝගයන්ගෙන් ආරක්ෂා වීමට නම් තමන්ගේ මෙන්ම දරුවන්ගේ ප්‍රතිසත්තිගෙන පද්ධතිය සක්‍රිය කර ගත යුතුමයි. අපගේ අතීත මුත්තුම් ඉත්තන් ඉටු කර ඇත්තේද එම වනු ඇත. ඉතිහාසයත් අමතක කරන්න එපා. අප විසින් අපගේ ආහාර රටාව පානය කරගත යුතුමයි. කෝස් පොලොස් කෝස්සෑට මෙන්ම නෙල්ලි රසකින රණවරා බෙලිමල් වතුර පානය, බෙලි දෙලුම් කොමඩු දේශීය පළතුරුද වැඩි වශයෙන් ප්‍රයෝජන ගැනීමෙන් නිරෝගී මිනිසක විය හැකි බව මතක් කරමි. තවද විශේෂයෙන් ශරීරයේ විසහරණය කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිස්සාරින් පවත්වනු ලබන්නේ ඔබගේ ශරීරයේ ඇති 70% වන ජලයයි. එයද පිරිසිදු තත්ත්වයේ තබා ගැනීමට ක්‍රියා කළ යුතුයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ආම්ලික ඇසිඩික් තත්ත්වයට පත් කරගෙන ඇත. ශරීරයේ ඇති ජලය ආම්ලික වීම, රෝගසෛල වර්ධනය වීම මෙන්ම කොරෝනා වැනි මාරාන්තික වෛරස ආසාදන වීමේ අවදාන වැඩි බව සැලකිය යුතුමයි. අවසන් වශයෙන් අප මේ විශ්වයේ සතුන් සියුපාවන් ගස්ගල් මෙන්ම එක් ජීවියෙක් වන බැවින් විශ්ව නීතියට ගරු කළ යුතුමයි. විශ්ව නීතියට ඇලුම් කරන්න දිනකට විනාඩි කිහිපයක් පාවන් ගලවා තනකොළ මත පොළොව මත ඇවිදින්න පුරුදු වන්න. මනස නිරෝල් කරගන්න. මේට ප්‍රථම මා පිරිසිදු ජලය පිළිබඳ මෙන්ම ප්‍රතිසත්තිගෙන පද්ධතිය සවිබල ගැන්වීමට හැකි කැන්ගන් ජලය පිළිබඳ වීඩියෝ පට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා www.kangan.sri.lanka.com වෙත පිවිසෙන්න. මනස නිරෝගී නම් ආහාර ජලය පිරිසිදු නම් කිසිම පුද්ගලයෙකුට රෝගයක් වැළඳීමේ අවස්ථාවක් නොමැති බව සඳහන් කරන්න කැමැති. ලෝම අවිත කරවන කොරෝනා වෛරසය පමණක් නොව පිළිග ඇතුළු ඕනෑම බෝවන බොනවන රෝගයට විසඳුම් මේ විශ්වය තුළම ඇති බවත් අමතක කරන්න එපා. එය ශ්‍රී ලංකා තුළින්ම නිර්මාණය වන ඇති බවත් සිතින් සිතන්න. කොරෝනා වෛරසෙන් බේරීම සඳහා හෙළ ඔසුවලට හැකි බැවින් ප්‍රතිසත්තිගෙන පද්ධතිය සවිබල ගැන්වීමට ක්‍රියා කරන්න. එය ඔබට බාරයි. ඔබේ දරුවන්ගේ ආරක්ෂාව ඔබ සතුයි. ඔබ සැම මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවත් අනාගතයට පරපුරට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි. නැවත මෙවැනි වීඩියෝකින් හමුවෙමු. මම එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කළ www.srilankalle.com එල්ලය පුවත්පත සහ ශරීරයේ ලෙඩ සුව කරන විස්මිත ජලය වන කැන්ගන් ජලය වෙනුවෙන් www.kanganwatersrilanka.com සංස්කාරක SJ සිල්වා නැවත හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී